රුවන්වැල්ල කරවනැල්ල අඟුරුවැල්ල ආශ්‍රිතව පවත්වාගෙන යන බොහෝ පෞද්ගලික රසායනාගාර ප්‍රමිතියකින් හා වගකීමකින් තොරව වාර්තා ලබා දෙන අයුරු අප ඊයේ හෙළිදරව් කළා. අවම තරමින් තමන් ලබා දෙන රසායනාගාර වාර්තාව සම්බන්ධයෙන් පවා ඔවුන්ට වගකීමට නොහැකි බවයි එහිදී හෙළි වුණේ. වගකීම් විරහිතව මෙලෙස කටයුතු කරන රසායනාගාර මෙන්ම මෙම පළාතේ ඇති ඇතැම් රසායනාගාර වාර්තා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට නිසි වැසිකිලි පහසුකම් හෝ ලබා දීමට කටයුතු කර නැහැ. නමුත් රසායනාගාරය CCTV කැමරා පද්ධතිය යොදවා ආවරණය කිරීමට නම් එහි හිමිකරුවන් ක්‍රියා කර තිබුණා. ඒ පිළිබඳව විමසූ විට ඔවුන් ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්. මෙම රසායනාගාරවල තවත් භයානක පැතිකඩක් වන්නේ ලේ තැවරුණු එන්නත් කටුවාදිය අක්‍රමවත්ව බැහැර කිරීමයි. මේ සිලින්ජර් කටු මෙහෙම ඔයාටත් මේ කවදානමන්නේ මේ ආවරණය කරලා තියෙනවා මේ පේනවනේ. අප පෙන්වා දුන් පසු මෙලෙස ඒවා ඉවත් කිරීමට රසායනාගාර හිමිකරුවා ක්‍රියාත්මක වුණා. රසායනාගාරයක් පවත්වාගෙන යන්නේ නම් මධ්‍යම පරිසර අධිකාරියේ බලපත්‍රයක් ලබා ගත යුතු වෙනවා. 2008 වසරේ ජනවාරි මාස 25 වන දින අංක 15:33.16 කියන ගැසට් නිවේදනයට අනුව අපද්‍රව්‍ය ජනනය වන සෞඛ්‍ය මධ්‍යස්ථාන රෝහල් සහිතම රසායනාගාර මේ සියල්ල පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතු වෙනවා. ඒ 68 කියන කාණ්ඩය යටතේ මේ මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා දෙන පරිසර ආරක්ෂණ බලපත්‍රයයි. එම බලපත්‍රයේ කොන්දේසිවල අපද්‍රව්‍ය ජල මූලාශ්‍රවලට එක්වීම හා විවෘත භූමිවල පිළිස්සීම පවා නොකළ යුතු බව දක්වා තිබෙනවා. වෛද්‍ය රසායනාගාර සේවාව වෛද්‍ය ශිෂ්ත්‍රයේ අතිශය බාහිරදූර වගකීමක් දරනා සහකාර සේවාවක්. එවන් බාහිරදූර සේවාවක් මෙතරම් සැහැල්ලුවටගෙන සිදු කරන මෙවැනි ක්‍රියාකාරකම් හරහා මතුවන අතුරුඵලවලට වග කියන්නේ කවුරුන්ද?